ඔබ අපේ කරන මේ සොඳුරු තේමා හඬ සමග සාදර ඇරයුම වනතරේ කතන්දරේ අහන්න අප සමග එක්වන්නයි. ක්‍රියාශීලී ජන සමාජය එම රටට මහඟු සම්පතක්. නිරෝගීමත් බුද්ධිමත් ජනතාවකගේ දායකත්වයේ ඇති රට හරිම වාසනාවන්තයි. රටේ ස්වභාවික සම්පත් අතර ප්‍රමුඛත්වයේ ලැබෙන ශාක ප්‍රජාව වගේම ජෛව විවිධත්වයත් සතා සීපාවත් රැකබලා ගැනීම එම රටේ ජනතාවගේද වගකීමක්. එවන් ක්‍රියාශීලී නිරෝගීමත් බුද්ධිමත් ජනතාවකගේ පැවැත්ම සඳහා මහෝපකාරී වන වස විසවලින් තොර එලකිරි සහ එම නිෂ්පාදන ජනතාවට ලබා දීමේ සත්කාරයට උර දෙමින් අසහාය අනුග්‍රහය දක්වන්නේ දේශීය කර්මාන්තායතනයක් වන පැල්වත්ත කිරි කර්මාන්තායතනයයි. ඒ සමග එක්ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන වනන්තරේ කතන්දරේ. අපි දෙන්න ආරාධනා කරමු වස විසවලින් තොර පෝෂදායි කිරි නිෂ්පාදන ජනතාව අතරට ගෙන යමින් ජනතාවගේ පෝෂණය පිළිබඳ නිබඳ සැලකිලිමත්වල දේශීය කිරි කර්මාන්තායතනය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආරිශීල වික්‍රමනායක මහතාට එම නිෂ්පාදන පිළිබඳව අදහස් ඔබට කියන්නට. මේ වෙනකොට පැල්වත්ත කිරි කර්මාන්තයෙන් පටන් ගන්න පස්සේ විදේශයෙන් කිරිගෙන ආපු සමාගම් අද යහගුණයෙන් පිරි දේශීය එළකිරි විකුණනවා. දැන් පිටරට කිරි කවුරුත් මේකුණන්නේ ඔක්කොම පිටරට සමාගම් පවා ඔවුන්ගේ වෙළඳ දැන්වීමල කියන්නේ යහගුණයෙන් පිරි දේශීය එළකිරි කියලා. ඉතින් බලන්න අපි කොච්චර ලේසියට මේක වෙනස් කරගන්න පුළුවන් වුණාද කියලා. ඒක නිසා අපිට කවුරු කොහෙන් ආවත් කමන්නේ අපේ කිරිකොවියාගේ කිරි ටික අරගෙන ඔහුට ආදායම දීලා රටින් පිටට යන විදේශ විනිමය ඉතුරු කරලා මෙහි කර නිෂ්පාදනය කරනව නම් රටේ මිනිහ කරි පිට මිනිහ කරි කමක් නැහැ කෙරුවට. ඉතින් ඒක නිසා අපි දැන් මහා ලොකු ආඩම්බරෙන් අපි බලන් ඉන්නවා එදා නිල් පාට තනකොළ කන අසවල් රටේ කිරි කියපු උදවිය අද යහගුණයෙන් පිරි දේශීය එළ කිරි වලින් කිරි විකුණනකොට රටේ මිනිසුන්ට කොච්චර ආඩම්බර වෙන්න ඕනේද? දෙදස් 2017 නොවැම්බර් මාසේ 10 වෙනිදාත් අපි ඉන්නේ වනන්තරේ කතන්දරේ සඳහා චාරිකාවක. ඉතින් තොරතුරු සොයාගෙන මේ සැරේ ඉතාම සුන්දර තැනකට ඇවිත් ඉන්නේ. මේ අහලා තියෙනවා නේද කලාවැව? අපිට කලාවැව කිව්ව ගමන් මතක් වෙන්නේ අවුකන බුදු පිළිම වහන්සේ නේද? ඒ තරම්ම අපේ ජීවිතවලට සමීපයි. ඉතින් අද අපි මේ කතා කරන්නේ ඒ සමීප වෙලා තියෙන ඒ උතුම් අවුකන පිළිම වහන්සේ පිළිබඳව තොරතුරු නෙමෙයි. ඊට මෙහා ගිය ජීවිත අත්දැකීම් රාශියකට අද සමාජයේ උදවිය මුහුණ දීලා තියෙන මේ වනාන්තර ආශ්‍රිත තියෙන ගැටලුවකට. ඒ ගැටලුව තුලින් වන සතුන්ට සෑහෙන විදිහේ හිරිහැර සිදු වෙනවා. විශේෂයෙන් මේ කලාවැව ආශ්‍රිතව විශේෂත්වයක් තියෙනවා අලියැතුන් පිළිබඳව, එයිනුත් ඇතුන් පිළිබඳව. අපි ඒ ලස්සන වටිනා තොරතුරු ඉදිරියේදී කතා කරමු ඒ පිළිබඳව දැන උගත් අයගෙන්. අද අපි මේ දැන් ඉන්නේ කලාවැව ඉස්මත්තේ. එහෙම කිව්වොත් තවත් විදිහකට කියන්න පුළුවන් කලාවැවේ දකුණු දිසාවට මුහුණලා තියෙනවා පලාගල වනජීවී කාර්යාලය. ඉතින් ඒ කාර්යාලය ආශ්‍රිතව තමයි අපි බොහොම ළඟින් ඇවිදගෙන ආවා මේ කලාවැව ඉස්මත්තට. තාම වැව උතුරලා යන්නේ නැහැ. නමුත් සෑහෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. අපි ගිය වාහනේ ටිකක් ඈතින් නවත්තලා අපි මේ හිමින් හිමින් ආවා වැව ඉස්මත්තට. අපිත් කකුල්වල වතුර ගෑවෙන නොගෑවෙන තරම්. මෙතෙන්ට එකතු වුණ අපිත් එක්ක මේ තොරතුරු කතා කරන්න
කලාවැව ජාතික උද්‍යානයේ භාරව ක්‍රියා කරන නිලධාරි මහතුරුන් කීප දෙනෙක් ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ භාරව ක්‍රියා කරන වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහත්මයාත් ඒ වගේම වනසත්ව නියාමක ධම්මික වනසිංහ මහත්මයාත් දැන් අපිත් එක්ක මෙතන ඉන්නවා. ඉතින් ඒ දෙන්නත් එක්කලා අපිට තව උදව් කරන්න ඇවිත් ඉන්නවා බොහොම ප්‍රසිද්ධ කෙනෙක් අලි ආනන්ද කියලා. වරක් අපි මේ වනන්තරී කතන්දරෙන් කියපු නමක් තිබුණේ එයත් ඉන්නවා. හරි ලස්සන තොරතුරු ගොඩාක් එක්ස්ප්‍රස් කරගෙන. අපි මේ කතන්දරී තොරතුරු විස්තරේ පස්සේ ආමු. ඒකම එකතු වෙනවා චානක සඳරුවන්. එයත් මේ මග පෙන්වන මේ කලාවැවේ ජාතික උද්‍යානයේ කටයුතු කරන බොහොම ක්‍රියාකාරී තරුණ ළමෙක්. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා උත්සාහ කරන්නේ මේ තරම් වටිනා තැනක තත්වය අද අහගෙන ඉන්න ඔබට වනන්තරී කතන්දරී තුලින් සීපත් කරන්න. කැකිරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කලාවැව ජාතික උද්‍යානය. ඒ වගේම පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බවකුත් කියවෙනවා. ටිකක් මේක ගැටලුවක් වගේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව අපි තොරතුරු අහමු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ භාරව ක්‍රියා කරන වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහත්මයාගෙන්. මොකද්ද මේ නියම කලාවැව ජාතික උද්‍යානයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙන මේ වෙලාවේදී මොකද්ද මේ කැකිරාව එතකොට ඔය ගල්කිරියාගම ඔහොම ඔහොම කතාවක් කියන්නේ මොකද්ද මේකෙම කිසියම් ගැටලුවක් තියෙනවද මේ කලාවැව ජාතික උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ බල්ලුවැව හා කලාවැව මූලික කරගෙන එතකොට මේ බල්ලුවැවත් කලාවැවත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කැකිරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අයත් වෙනවා දෙකටම අයිති ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකට අයත් වෙනවා කලාවැව ජාතික උද්‍යානයක් හැටියට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා संरक्षण डिपार्टमेंट पहासुकाम दैनट कलावेव जातिक उद्याने विशेष वैडी संख्या ජාතික උද්‍යානයේ විශේෂත්වයක් වෙන ජලජ පක්ෂීන් සංචාරක පක්ෂීන්ගේ විශාල ගහනයක් අපට දැකෙන ලැබෙනවා ඒ හැරුණන් පස්සේ මුවා ගෝනා මීමින්නා වැනි සතුනුත් වලහා වැනි දැඩි ආරක්ෂිත සතුන් අපට දැක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ සංචාරකින්ට ඒ සතුන් මුණ ගැහෙනවද පහසුවෙන් දැක බලා ගන්න පුළුවන්ද මොන විදිහ සතුද වැඩි පහසුවෙන් දකින්න පුළුවන් වෙන්නේ වැඩිපුරම කලාවැව ජාතික උද්‍යානය තුල අපට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ අලි ඇතුන්. මොකද්ද මේ ආරංචියක් තියෙන්නේ ඇතුන් පිළිබඳව? මේ රටේ හැම ජාතික උද්‍යානයක් ආශ්‍රිතවම අලි ඇතුන් ඉන්නවා. නමුත් මේ කලාවැව ජාතික උද්‍යානයේටම විශේෂිත වූ ඇතුන් පිළිබඳව පුංචි කතාවක් ඇහෙනවා. මොකද්ද මේ කතාව අපිට මේ කියන්න පුළුවන්ද අපේ වනසිංහ මහත්මයාත් ඉන්නවා, රාමසිංහ මහත්තයාත් ඉන්නවා. අපිට කවුරු හරි මේක පැහැදිලි කරලා දෙන්න. ඇත්තෙන්ම අතීතයේ සිට පැවතිච්ච ජාන සංචිතයක් මේ ඇතු බොවීමට ප්‍රධාන තැනක් ගන්න ඇති කියන අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ පවතින ආහාර රටාවත් යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජනප්‍රවාදයේ පවතිනවා මා හිතන්නේ අර අතීතයේ එලාර දුටු ගැමුණු යුද්ධයේදී එලාර රජතුමා විසින් දකුණු ඉන්දියාවෙන් රැගෙන ආපු ඇතුන් ගාල් කරගෙන මේ ප්‍රදේශයේ රඳවාගෙන තබාගෙන තිබෙනවා. ඒ ඇතුන්ගේ ජාන ශක්තිය මේ වන විට මේ ඇතුන්ටත් ලැබිලා ඇති කියන විශ්වාසයක් පවතිනවා. අපට එලාර දුටු ගැමුණු යුද්ධය සිහිපත් කිරීමේදී අපට මතක් වෙනවා විජිතපුර බලකොටුව ගැන. මොකද අපිට ජාතික උද්‍යානයට ඉතාමත් ආසන්න මේ විජිතපුර බලකොටුව පිහිටලා තියෙනවා. ඒ අවසාන යුද්ධ සමයේ අලි ඇතුන් යොදාගෙන තමයි ඇත්තටම මේ බලකොටුව බිඳ දාලා ජාතික උද්‍යානය තුල ඇතුන් 18 දෙනෙක් විතර නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ හැරුණම නියන් සමයේදී කලාවැව ජාතික උද්‍යානය තුල 300ක පමණ අලි රංචුවක් දැක බලා ගන්න පුළුවන්. එන සංචාරක මහතුන් විවිධ නම් වලින් ඒ ඇතුන් හඳුන්වන ලබන ඒ අනුව අපට ඒ ඇතුන් හඳුනා ගන්න පුළුවන් මම හිතන්නේ ඔය ගැන අහන්න හොඳම කෙනෙක් තමයි මේ අලි ආනන්ද අලි ගැන හොඳටම දන්නවනේ ඉතින් අපි තවත් ලස්සන එතුමාට තියෙන හොඳ අපූර්ව නමක් ආනන්ද බණ්ඩාර කියලා ඉතින් මේ ආනන්ද බණ්ඩාර ගාක් ජීවිතයේ කිට්ටු වෙලා තියෙන අලි ඇතුන්ට
දවසක් විස්තරේ කියනකොට අපිත් එක්ක දැන් කියනවා ළඟට ඇවිල්ලා නිකන් එයාට කතා කරලා යනවා වගේ ගතියක් තියෙනවලු අලි ඇතුන්. ඒ තරම් සමීපයි. කොහොමද මේ ඇතුන්ගේ සංඛ්‍යාව ඔබ දකින්නේ ආනන්ද? ඇතුන්ගේ සංඛ්‍යාව අපි දකින්නේ අපි එන දෙසිද සංචාරකෝ අපි ඇතුගාවට යනවා. ඒ යනකොට ඒ රංජු වල ඉන්න ඇතු බල්ලා තමයි අපි ඇතුන්ගේ සංඛ්‍යාව බලන්නේ. රාමසිංහ මහත්මයා කිව්වා එක එක නම් තියෙනවායි කියලා හඳුන්වන. මොනවද ඒ නම්? කොහොමද උන්ව වෙන වෙන වශයෙන් හඳුනගන්නේ මොන මොන ලක්ෂණ අනුවද? ඔය එතම කියපු කතාව සම්පූර්ණ ඇත්ත. අපි එතුමා තින් හැමදාම අපි සංචාරකෝ ඇවිල්ලා ගියපහම විස්තර කියනවා මේ ආවල්ලතා හිටියේ කියලා. මුලින් ඉඳලම පරිසර වේදීන් මේ උද්‍යානයේ කරන්නත් ඉස්සල්ලා ඇවිල්ලා ඒ ඇත්තු හඳුනා ගන්නට ඒ ඇත්තුන්ගේ දළවල ලක්ෂණ හැටියට තමයි නම් කරලා තියෙන්නේ. කලාව ජාතික උද්‍යානයේ මුලින්ම නම් කරපු ඇතා තමයි වලගම්බා කියන ඇතා. ඊට පස්සේ වලගම්බා ඉඳලා දීඝදන්තු එක, දීඝදන්තු දෙක, නීල, වරණ, වසඹ, මහසෙන් හක්බෝ කියලා හැම ඒ ඇත්තුන්ගේ දළ පිළිලා තියෙන ආකාරයට නම් කරලා තියෙන්නේ. දැන් ඒ ඇත්තුන්ගෙන් විශේෂත්වයක් වෙලා තියෙනවද? යම්කිසි අවස්ථාවල් වලට මුණ දීලා තියෙනවද? ආනන්දව සංචාරකයෙක් කරගෙන යනකොට එහෙම නැත්නම් කැලේ ඇවිදිනකොට කොකරේ විදි අද්දකින් තියනවාද මේ අලියතුන් හා සම්බන්ධ වෙච්ච? අලියතුන් එක්ක සම්බන්ධ වෙච්ච අවස්ථා තියෙනවා. මොකද අපි අලි ආරස්සකතුමා ඇවිල්ලා අපි එතුමාවට පස්සේ තමයි මේක උද්‍යානයේ ඇත්තටම සත්තුන් දීපවන්න හොඳ තැනක් පරිසර වේදින් හොඳ මගක් පෙන්නලා මේ මිනිස් ක්‍රියාකාරකම් නැති කරලා දූෂණ නැති කරලා හොඳ ජාතික උද්‍යානයක් බවට පත් කරන්න මුල් අඩිය තාලම දැන් මේ එතුමා තමයි. ඉතින් මේ ඇතෙකුට පොඩි තුවාලයක් හරි සිද්ධ වුණොත් අපි ඉක්මන් ඒ සැනින්ම කියන්නේ එතුමාටි. ඉතින් ඒ එතුමා ඒ වෙලාවෙම පසුවෛද්‍යවරු ගෙන්නලා ඒ යථා සූපත් කරනවා. ඒ වගේම දූෂණය කියලා කිව්වේ මොකද්ද? මේ දූෂණ වංචා නැති කරන්නට ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඒ මොනවද ඒ දූෂණ වංචා කියලා ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. අපිට කලාවේ ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශිතපත් කරන් පස්සේ ඇති වුණු විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි හඳුනගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් උද්‍යානය තුල බල්ලුවව ආශ්‍රිතව සිදුවෙන විශාල මහා පරිමාණ වැලි ජාවාරමක් සම්බන්ධව ඒ සමගම උද්‍යානයේ කලාවැව හා බල්ලුවැව තුල සිදුවන අනවසර ධීවර ගැටලු අපි හඳුනගෙන තියෙනවා. ඒ වගේම උද්‍යානයේ ඉඩම් ප්‍රදේශවාසීන් විසින් විවිධ පුද්ගලයන් විසින් ඉඩම් මත්පත් කර ගැනීමක් සිදුවීමක් තියෙනවා. ඒ වගේම වනසතුන් දඩය මහා ශාක විනාශය තමයි මේ අපි මේ දූෂණ විදියට මේක හඳුනගෙන තියෙන්නේ. දැන් ඔබ කිව්වා විශේෂයෙන්ම අනවසර ධීවර කටයුතු කරනවා කියලා. දැන් අපිටත් පේනවා වරු කීපයක්ම තියෙනවා අපි මේ වැව් පිටියේ ඉඳගෙන කතා කරන්නේ. ඉතින් මේ ඒ ගැන දැන් ඒ අනවසර ධීවර කටයුතු වලට වැටබැඳීමක් කරන්නේ නැද්ද? අපි දැනට මේ සියලුම නීති විරෝධී කටයුතු සම්බන්ධව අධීක්ෂණය කළා, වැටලීම් කටයුතු කළා, ඒ අපරාධකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීම කටයුතු සිදු කරනවා. හොඳයි, මේ රන්සිංහ මහත්මයා දැන් ඔබ ගැටලු ගැන සඳහන් කළා. මේ හැරුණාම අපට පේනවා බොහෝ විට තවත් මේ හැම තැනම විසිරලා තියෙන වසුරු මේ හරක්ගේ අලි ඇතුන්ගේ නෙමෙයි. නමුත් මේක අපි අහලා තියෙනවා මේ වනාන්තරයේ කතන්දරේ තොරතුරු සොයාගෙන යද්දී උඩවලවේ වනාන්තරයටත් මේ ගැටලුව සෑහෙන්න තිබුණා කියලා. ඒ කියන්නේ දැන් මේ අලි ඇතුන්ට තියෙන ආහාර ටික මේ විදිහට මේ හරක් ඇවිල්ලා කන්න ගත්තාම ඒකත් එතනත් ලොකු ගැටුමක් ඇති වෙනවා නේද? මොකද්ද මේ පිළිබඳව අරගෙන තියෙන පියවර? ඇත්තටම මේ කලාව ජාතික උද්‍යානයේ අපිට දකින්න තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ ගෘහස්ථිත සතුන් මේ හරක් එළහරක් මේ උද්‍යානය තුළට ඇතුල් කිරීම. ඒ නිසා ඇති වෙන එක ගැටලුවක් තමයි අපි මුලින් කිව්වා වගේ මේ අලින්ට තියෙන ආහාර මේ හරක් විසින් ආහාරයට ගැනීම. ඉතින් අන්තිමේදී අලින් විදුලි වැටවල් කඩාගෙන ගම් වදිනව තමන්ට ආහාර නැති හින්දා. මේක නීතිමය පැත්තෙන් ගත්තොත් ඇත්තරම උද්‍යානයක් තුළට අභය භූමියක් තුළට වහසිස් සතුන් ඇතුළු කිරීම මේ වරදක් වෙනවා. මහවැලියේ සංවර්ධන යෝජනා ක්‍රමයේදී මේ ගෘහස්ථිත සතුන් නැති කරන්න ඇත්තටම භූමියක් එදා වෙන් කරලා තිබුණා. අද වෙලා තියෙන්නේ ඒ වෙන්කර භූමියත් මිනිස්සු අල්ලගෙන තියෙනවා. අන්තිමේදී මිනිස්සු කරන්නේ ඒ තමන්ගේ ගෘහස්ථිත සතුන් ටික උද්‍යානය තුළට ඇතුල් කරන එක. රාමසිංහ මහත්මයා කියපු කතාව තුලින් පේනවා හනේ අපොයි කියලා මේ අහිංසක වන ඇතාට යන්න තියෙන පාරවල් වල ගෙවල් හදාගෙන මිනිස්සු විසින්
මේ සතුන්ගේ අයිතිය උදුරගෙන තියනවා වගේ ගෘහාසිතව හැදෙන වෙලෙන මේ ගවයින්ගේ ආහාර ටික හදාගන්න වෙන් කරලා දීලා තිබුණ රජයෙන්ම වෙන් කරලා අවසර දීලා තිබිච්ච කොටසෙත් මිනිස්සු විහිං ගිහිල්ලා ගෙවල් හදාගෙන එතනත් අවහිරකම් ඇති කරලා ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ මනස උසස් කොටසක් නේද මිනිස්සු කියන්නේ ඇයි අපි සතා සීපාවට ආදරය කරන්නේ නැත්තේ ඔවුනු ජීවත්විය යුතු අය මේ ලෝකය පවතින්නේ මිනිස් වගේම සතා සීපාව ගහ කුල ශාක ප්‍රජාව තිබෙන්නට ඕනේ ඒ පැවැත්ම උඩයි ලෝකේ රඳා පවතින්නේ ඒ ගැනත් අපි හිතමු මගේ මව ඔබයි ලංකා මගේ නැන ඔබයි ලංකා මගේ ලොව ඔබයි මගේ රට ඔබයි මගේ රට ඔබයි ලංකා මගේ මව ඔබයි ලංකා මගේ නැන ඔබයි ලංකා මගේ ලොව ඔබයි මගේ රට ඔබයි මගේ රට ඔබයි ලංකා පිපිපියු මැලිය වැව්තල මත රල මලිය රත්ල් කෙත් වතු මලිය මව්බිම මගේ පින්සරිය මගේ මව ඔබයි ලංකා මගේ පින ඔබයි ලංකා මගේ ලොව ඔබයි මගේ රට ඔබයි මගේ රට ඔබයි ලංකා දුන් හිඳ දියලුම ඇලිය කළු කැලණිය මහවැලිය තෙමන ගඟුලලිය ලොවනෙත් බැඳි මුතුමලිය මගේ මව ඔබයි ලංකා මගේ පින ඔබයි ලංකා මගේ ලොව ඔබයි මගේ රට ඔබයි මගේ රට ඔබයි ඔබ අප මේ එක්ව සවන් දෙන්නේ වසවිස නැති කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛ පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ අනුග්‍රහයෙන් ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන වනන්තරේ කතන්දරේ සමගයි. අපි ආයෙත් අහමු වනන්තරේ කතන්දරේ. ඒ වගේම දැන් අපිට පේනවා අර මේ මාළු වර්ගයක් මේ ගොඩ දාලා තියෙනවා ඇත්තට වැව් පිටියේ. ඒ උන්ට පණ තියෙනවා අනිත් එක. ඔව් බොබගේ ඒ ටික පෙන්වන්න එකගෙන ගියා නේද මේ අපේ මේ අජානක. මේ ජානකත් ඉන්නවා මෙතන. ජානක පැහැදිලි කරන්නකෝ මේ දඟලන්නේ මේ පණ පිටින් දඟලනවා මේ මාළු පැටව් මොකද මේ ඇයි මෙහෙම දාලා තියෙන්නේ මොන මාළුද ජානක මේ ඉන්නේ මේ මේ පණ ගගහ දැන් අපි දීවරේ ගොඩක් වෙලාවට හඳුන්වන්නේ ටැංකි සුද්ධ කියලා අපි ගොඩක් වෙලාවට දන්නවා ටැංකි සුද්ධ කියලා හඳුන්වන්නේ ඒ කියන්නේ කොළඹ එහෙම අපි දකින්නේ ස්කැවෙන්ජර්ස්ලා කියලා අපි හඳුන්වන්නේ ගෙවල් වල ඉන්නේ ටැංකි වල ඔව් ඒ මාළු වර්ගය තමයි දකින්නේ ගොඩක් වෙලාවට යාළට ඒ කියන්නේ දීවරේන්ට ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා දීවර කටයුතු කරගන්න දැල්වල බැඳිච්චාම එයාලගේ මේ දැල් ඉරෙනවා ඒ වගේ මේ ගැටළු වලට මුහුණ දීලා තියෙනවා ඒ නිසා තමයි මේ ඔවුන් ඒ මාළු ගොඩට ගෙනත් විසි කරන්නේ අලෙවි කරන්න බැරිද ඒ මාළු සාමාන්‍ය ජනතාවට දෙන්න බැරිද ඒවා
මේ පසුගිය දිනවල නාරා කියන ආයතනයේ මේ පරීක්ෂණයක් පවත්වලා ඒ මාළු විශේෂය එකතු කරලා මොකක් හරි නිෂ්පාදනයකට යොදා ගන්න දැන් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ඒක දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා ගොඩක් දීවර සමිතිත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ අපිට රාමසිංහ මහත්මයා තව පැහැදිලි කළොත් දැනට කලාවැව හා බල්ලුවැවේ තුල දීවර කටයුතු කරන දීවර ජනතාවට ජල ජීවි නිලධාරි මහතුරු කියලා තියෙනවා මේ ටැංකිය සුද්ධ කියන මේ සතුන් අල්ලලා වෙනම ටැංකියක දාලා වැව තුලම ආරක්ෂා කරන්න කියලා ඊට පස්සේ ඒ අය ඒ ටැංකිය සුද්ධ මිල දීගෙන ඒ දීවර ප්‍රජාවට යම්කිසි මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා මොකද මේ ටැංකිය සුද්ධ ස්කැවෙන්ජර් කියන සතා අපේ රටට ඉතාමත් හානිකර සත්වෙක් මොකද මාළුන්ගේ බිත්තර විශාල වශයෙන් ආහාරයට ගැනීමක් මේ ටැංකිය සුද්ධ කියන මේ මත්ස්‍ය විසින් සිදු කරනවා දෙපැත්තකින් ඔය කියන විදිහට හානි කරයි. එකක් මේ මේ බිත්තර ටික කාලා දානවා අනිත් පැත්තෙන් දැල් ටික ඉරා දානවා. ඉතින් දෙපැත්තකින්ම එක්තරා විදිහක හානියක් සිද්ධ වෙනවා දීවර ජනතාවට. ඒ කාරණේත් එක්තරා විදිහකින් කියන්න තියෙනවා. දැන් මේ මේ කලාවැව ජාතික උද්‍යානයේ ශාක ප්‍රජාව ගැන කතා කරනකොට මොන වගේ ශාක පද්ධතියක්ද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් අපිට ශාක විවිධත්වය ගත්තන් පස්සේ ජලය මූලික කරගත් ශාක පද්ධතියක් තමයි තියෙන්නේ. කුමුක් කියන ශාකය. කුමුක් කියන ශාකය ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. ඒ හැරුණු විට තවත් තිමිරි නැබඩ වැනි ශාක, ඖෂධීය වටිනාකමක් තියෙන කොතල හිඹුට වැනි ශාක අපිට දැක ගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් ඔය මේ දැව ජාවරම් කරුවන්ගේ ග්‍රහණයට අහු වෙන්නේ මොන වගේ ශාකද? ප්‍රධාන වශයෙන් මේ දිනවල රටේ කුමුක් ශාකයට දැඩි මහජනතාවගේ ආකර්ෂණයක් තියෙන මේ කුමුක් සාකේට තමයි දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව ඒ දැවහුරුන් අල්ලගෙන හිම තියනවාද? ඔව් අපි මේ අත්තරකට ගැනීම කිහිපයක් මේ කළා තියෙනවා මේ දැව කැපීම් සම්බන්ධ. දැන් මේ බල්ලුවව ආශ්‍රිත විශේෂයෙන් අපි මීට අවුරුදු 10කට 15කට කලින් පුවත්පත්වල වාර්තා වෙලා තිබ්බා අතුන් දඩයම් කරුවන් විසින් මරා දාපු අවස්ථාවන් පිළිබඳව මේ රක්ෂිත වනාන්තරයක් බවට පත් කිරීමෙන් පසුවත් ඒ විදිහේ ගැටලු තියෙනවා විශේෂයෙන් ඇතුන් විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. ඔව් මේ වනසිංහ මහත්මයා. ඔව් අතීතයේදී නම් එහෙම දැනට අවුරුදු 10කට පමණ පෙර සිට කාලේ එහෙම ආරංචි තිබුණා ඇත්තටම අපිටත්. නමුත් වර්තමානයේ මොන විට එවැනි තත්ත්වයක් දැක ගන්නට නැහැ ඇත්තෙම. දැනට මේ සංචාරකයන්ට විවෘත වෙලාද තියෙන්නේ ඒ පිළිබඳව තොරතුරු? සංචාරකිනුත් බොහෝ දුරට ඒ පිළිබඳ තොරතුරු දැනුවත්ව ඇති මා හිතන්නේ. මොකද ගොඩක් දුරට මේට දැනට පැමිණෙන්නේ අතීතයේ ඉඳලා පැමිණිච්ච සංචාර කොට්ටාසයක් තමයි එක දිගට පැමිණෙන්නේ. දැන් අපි එනකොට අපිට පෙනෙන එක දුර්වලකමක් තමයි අනිත් ජාතික උද්‍යානවල තියෙන මාර්ග පහසුකම්. එහෙම මෙහි ටිකක් අඩුවෙන් තියෙන්නේ තාම නෑ යම් කිසි විදියක ක්‍රියාත්මක බවක් පළ කරන්නේ. අනිත් කාරණය මේ තරම් වටිනා සම්පතක් තියෙන උද්‍යානයක මේ නැවතීමේ පහසුකම් සංචාරක නිවාස ප්‍රමාණයත් හුඟක් දුරට සැලකිල්ලට ගත යුතු කාරණයක් හැටියටයි අපි දකින්නේ. මේ පිළිබඳව ඔබට මොකද කියන්න තියෙන්නේ? උද්‍යානයේ මාර්ග පද්ධතිය අපට නිශ්චිතව සාදා ගැනීමට හැකියාවක් නිමති වෙලා තියෙන්නේ මේ කලාවැව බල්ලුවේ ජල මට්ටම ගත්තන් පස්සේ විවිධ කාලවලදී විවිධ ජලයේ පැතිරීමක් තිබෙන නිසා. නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නිශ්චිත මාර්ග පද්ධතියක් ජලයෙන් යට නොවන පරිදි ඉදි කරන්න. සංචාරක නිවාස දැනට කලාවැව ජාතික උද්‍යානය තුල සංචාරකීන්ට නේවාසික පහසුකම් ඇත්තටම උදා කරලා නැහැ. නමුත් කඳුරුවෙන් පහසුකම් අපි උදා කරලා තියෙනවා. දැන් කොයි කාලෙ විතරද බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපේ සංචාරකීන් බලාගෙන ඉන්නවා කලාවැව ආශ්‍රිත ප්‍රදේශ දැක බලා ගන්න ඉන්න? කොයි කාලෙ විතර වෙනකොට මේ පිළිබඳව යම් කිසි ආරම්භයක් කරන්න පුළුවන් වෙයිද? 2018 වර්ෂයේ අපට කලාවැව ජාතික උද්‍යානය තුල සංචාරකයන් සඳහා සංචාරක නිවාසයක් ඉදි කරන්න දෙපාර්තමේන්තුවෙන් අදහස් කරලා තියෙනවා. අපේ වර්තමාන ඇමතිතුමා ගාමිණී ජයවික්‍රම ඇමතිතුමා ලොකු උනන්දුවක් දක්වනවා මේ තිරසාර සංවර්ධන වැඩ සටහන යටතේ මේ සියලුම කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා සෑහෙන ප්‍රගතියක් සමාජයට ලබා දෙන්න, රටට ලබා දෙන්න. මම හිතනවා මේ ඒ අනුව වෙන්න ඕනේ ඔබේ මේ සැලැස්ම පිළිබඳව කතා කිරීමේදී ඔය කරුණු ඉදිරිපත් වුණේ. ඔව් ඇත්තෙන්ම ගාමිණී ජයවික්‍රම ඇමතිතුමාගේ අදහසක් තමයි කලාවැව ජාතික උද්‍යානය උද්‍යානයක් ලෙසට නම් කළා ප්‍රකාශයට පත් කිරීම. දැනට එතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා මෙහි තවදුරටත් සංචාරක පහසුකම් වැඩි කරන්න.
වනන්තරේ කතන්දරේ සඳහා අද අප එක් කරගත්තේ පසුගිය දිනක ප්‍රචාරයේ වූ වෙනසටහනක් බව කරුණාවෙන් සලකන්න. අදත් වනන්තරේ කතන්දරේ ඔබට කියන්න මූල්‍ය අනුග්‍රහය. වසවිස නැති දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනු පැල්වත්ත කිරි. වනන්තරේ කතන්දරේ කියන්නේ එක් වූ මේ උපදේශකත්වය පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍යංශ ප්‍රධානී හසිනී සරච්චන්ද්‍ර මහත්මිය. ක්ෂේත්‍ර සම්බන්ධීකරණේ වනසත්ව අඩවි සහකාර සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික. ඉදිරිපත් කිරීමේ සහය විජේසිරි බෝපගේ. ක්ෂේත්‍ර පටිගත කිරීම සහ සංස්කරණය ජයන්ත චන්ද්‍රලාල්. නිෂ්පාදනය සුජීව ප්‍රියශාන්ත. වනන්තරේ කතන්දරේ අදත් පිටපත සැලසුම සහ මෙහෙයවීම සුමනා ජයතිලක. ඒ වටිනා පරිසරය අප එක්ව රැකගනිමු. සතා සීපාවා ශාක ප්‍රජාව ජෛව විවිධත්වය සියල්ල අනාගත පරපුරට ඉතිරි කරමු. මුළු මහත් ප්‍රජාවට යහපත් පරිසරයක නිදහසේ ජීවත් විය හැකි දේශයක උරුමය රැකගැනීමට අප එක්වෙමු. ඒ ප්‍රාර්ථනා පෙරදරි කරගෙන අප ලබන සතියේ අද වගේම ඔබ සමග වනන්තරේ කතන්දරේ කියන්න වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයත් එක්ව අර්ථවත් රසවත් තොරතුරු රැගෙන එක් වෙන පැතුමින් අදට සමුගන්නවා. ඔබට යහපත් වූ පරිසරයක්ම උදා වේවා. ගඟට දොලට පණ දෙන්නේ සතයි ගහ කොළයි පලා